ඔබලා දන්නවා 19 සංශෝධනයෙන් පස්සේ අපි ගෙනාවා සීමාවක්. ඒ කැබිනට් මණ්ඩලයේ ප්‍රධානය ජනාධිපති, ඒ කැබිනට් මණ්ඩලයේ සමාජිකයින්ව පත්කිරීම ඉවත් කිරීම කරන්නේ අධිකාර ජනාධිපතිතුමා විසින්. ඒක තමයි නීතිය. එතකොට අපි සීමාවක් ගෙනාවා 19 සංශෝධනයේ. ඔගොල්ලෝ ආණ්ඩු කරන්න. හැබැයි ඒ ආණ්ඩු කරනකොට ඇමති මණ්ඩලයේ 30කට සීමා වෙන්න ඕන. පක්ෂයක කොටසක් ඉවත් වූ අයින් පසු ජාතික ආණ්ඩුවක් පවතින්න බෑ කියලා ව්‍යවස්ථාවට අනුව දැන් ඒක කොහොමත් ඒ මුළු පක්ෂයම දැන් ඉල්ලාස් වෙලා ඉවත් වෙලා තියෙනවා මේ කියපු ජාතික ආණ්ඩුවෙන්. ඒතකොට ජාතික ආණ්ඩුවක් තියෙන අවස්ථාවේ තමයි අර කියපු කැබිනට් මණ්ඩලය අර කියන 30 සීමාවට ඉහළින් පත් කළා ඇමති මණ්ඩලය දාන්න පුළුවන්. දැන් ඒක නැති වෙච්ච වහාම කැබිනට් මණ්ඩලය ජන අතිආර ජනාධිපතිතුමා විසින් පත් කරන්න ඕනේ 30කට සීමා කළා. එතකොට එවන් අමාත්‍යවරුන් ඉවත් වෙලා කැබිනට් මණ්ඩලය ඉවත් වූ අවස්ථාවක 46-3 කියනවා අගමැතිතුමාගේ ධූරය පවත්නේ කැබිනට් මණ්ඩලය පවත්නාතෙක් පමණයිය කිය. එතකොට කැබිනට් මණ්ඩලය විසිර වූ අවස්ථාවක අගමැතිතුමත් අර වතුරත් එක්ක බබා යනවා වගේ අගමැතිතුමත් එතුමාගේ ධූර කාලය අවසන් වෙනවා. ඒක අවසන් වූ වහාම අතිකර ජනාධිපතිතුමාට සිද්ධ වෙනවා 42-4 යටතේ අගමැතිතුමෙක්ව පත් කරන්න. මේ ව්‍යවස්ථාවේ කොහෙවත් කියලා නැහැ අතිකර ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන කෙනා අගමැති කරන්න ඕනි. එහෙම එකක් නැහැ. අතිකර ජනාධිපතිතුමාට හිතෙනවා නම් කට සද්දම කෙනා තමයි පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනා ගන්න පුළුවන් කියලා එතුමාට බලව ඔහොපත් කරන්න කැමති. අතිකර ජනාධිපතිතුමාට හිතනවා පාර්ලිමේන්තුවේ ඉන්න උසම කෙනා තමයි පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනා ගන්න පුළුවන් එතුමාපත් කරන්න හොට පුළුවන්. ඒ මොකද ඒ ජනාධිපතිතුමාගේ විශ්වාසය දිනා ගන්න පුළුවන් කෙනාව සෙවීම කොහොමද කළ යුත්තේ කියලා මේ ව්‍යවස්ථාවේ කියලා නැහැ. පාර්ලිමේන්තුව නෙමෙයි අගමැතිවපත් කරන්නේ ජනාධිපතිතුමා.